එනිසා දෙමව්පිය ඉස්සෙල්ලම මතක තියාගන්න ඕනේ අධ්‍යාපනය කියන්නේ දරුවගේ ඇතුලේ තියෙන දේ එළියට ගැනීම මිස බලහත්කාරයෙන් ඔහු මත අපට අවශ්‍ය දේ පැටවීම නොවේ කියන එක. ඒක පළවෙනි දේ. අධ්‍යාපනයේ තේරුමටම අර්ථයටම පටහැනි කියන එක අපි මතක තියාගන්න ඕනේ. එතකොට දරුවෝ ඇතුලේ ගේන ශක්තිය දරුවගෙන් දරුවට වෙනස්. දරුවා ඉගෙන ගන්න පුළුවන් උපදිනවා විතරක් නෙමෙයි ඒ දරුවාට ආවේනික වූ විවිධ ක්ෂේත්‍ර විවිධ හැකියා මට්ටම් ඔවුන්ගේ ඇතුලේ තියෙනවා එක පැත්තකින් ගණිතයට දක්ෂ ළමයා අනිත් පැත්තෙන් ක්‍රීඩාවට දක්ෂ නොවෙන්න පුළුවන් චිත්‍රාංගින්ද දක්ෂ ළමයා සංගීතයට දක්ෂ නොවෙන්න පුළුවන් අනිත් දරුවොත් එක්ක යහපත් සම්බන්ධතාව ගොඩනගාගෙන කණ්ඩායමක් ඇතුළේ වැඩ කරන්න පුළුවන් දරුවා සමහර විට ගණිතයට දක්ෂ නොවෙන්න පුළුවන් දරුවන්ගේ දක්ෂතා විවිධයි ඒවා විවිධ මට්ටම් වලින් පිහිටලා තියෙනවා ඒකට වග කියන්න ඕන අපි මක්නිසාද මේ දරුවා හැදුනේ මේ අම්මා තාත්තා දෙන්නාගේ කාබනික ද්‍රව්‍යයන් රසායනික ද්‍රව්‍යයන් ඒ ජීවය එකතු වෙලා එනිසා අපි දුන් දේ තමයි දරුවා ඇතුලේ තියෙන්නේ. අපි ඒකත් අමතක කරන්න නරකයි. මේ දරුවාගේ හැකියාව මේ පොළොව යට හැංගිලා තියෙන මැණිකක් වගේ. ඒ මැණික අපි හොයා ගන්න ඕනේ. ඒ මැණික අපි හොයා ගන්න ඕනේ. ඒ මැණික එළියට අරගත්තට මදි. ඔයගොල්ලෝ දන්නවා මැණික් කැටයක් එළියට ගත්තොත් ඒක නිකන් ගල් කැටයක් වගේ. දිලිසෙන්නේ නැහැ. ඔපයක් නැහැ වර්ණයක් හරියට පේන්නේ නැහැ නිකම්ම ගල් කැටයක් වගේ දන්නේ නැති කෙනෙක් විසි කරලා දාන්න පුළුවන් ඒ වගේ තමයි දරුවගේ හැකියාව ඔප නොදැමු මැණික් කැටයක් වගේ පළමු දේක හොයාගන්න එක දෙවනි දේ ඒ මැණික් කැටේ හැඩේ හැටියට ඒකේ වර්ණේ හැටියට නිවැරදිව මේක කපලා ඔපමට්ටම් කරලා ඒකේ නිවැරම විශ්මය ඒක නියම ලස්සන ලෝකෙට එළියට විඳින්න ආරම්භ දෙන එක සමාජයේ හොඳ පුරවැසියෙක් ඔහුටත් ප්‍රයෝජනවත් ගෝලීය පුරවැසියෙක් තනන එක තමයි ඒ දීප්තිය මැණික් කැටේ ආලෝකය ලබා දෙන එක තමයි මේ අධ්‍යාපන ක්‍රියාවලිය ආරම්භන ඇතුළේ තියෙන්නේ එළියට ගැනීම ඔබේ දරුවා නිල් කැටයක් නම් නිල් මැණිකක් නම් ඔකලන්ට ඒක රතු කැටයක් කරගන්න බෑ අපි නිල් කැටයක් රතු කැටයක් කරන්න සායම් දාලා ගින්දර දාලා රත් කරලා පීඩනේ යොදලා විවිධ වෙනස්කම් කෙරුවොත් අන්තිමේ නිල් කැටෙත් නැතු වේවි රතු කැටෙත් නැති වේවි පංගුවක් වෙලාවට අපිට එහෙම වෙනවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජීවිත කාලයක් පුරා අත්දැකීම් ලැබුවු අපි දැකලා තියෙනවා මේ මැණික් කැට විනාශ වෙන ආකාරය හුඟක් වෙලාවට නොදැනුවත්කම නිසා දෙමෝ කියන්නේ ඕනකම හින්ද නෙවෙයි නොදැනුවත් කමින්ද අපි මේ මැණික් කැටේ විනාශ කරගන්න. දරුවන් ඇතුලේ තියෙන මේ දක්ෂතා එළියට ගැනීම එක පැත්තකින් සංවර්ධනයක් දරුවගේ. ඒ නිසා අධ්‍යාපනය පිළිබඳ ඉගැන්වීම් වලදී අධ්‍යාපනය මෙහෙමත් කියනවා. අධ්‍යාපනය කියන්නේ දැනුම් කුසලතා හා ආකල්පවල සංවර්ධනය කියන ඒ දැනුම් කුසලතා ආකල්ප සංවර්ධනයේදී අර මම කිව්වා වගේ දරුවාගේ ඇතුළේ තියෙන ඒ දක්ෂතා අපිට අමතක කරන්න බෑ. ඒ දේවල් එළියට අරගෙන ඒවා සංවර්ධනය කරන එක තමයි අපේ අරමුණ. තව පැත්තකින් අධ්‍යාපන ක්‍රියාවලියක් සමස්ත ලෝක සමාජය ඇතුළේ තියෙනවා. සමස්ත ලෝක සමාජය ඇතුළේ අධ්‍යාපන ක්‍රියාවලියක් තියෙනවා. මේ ක්‍රියාවලිය ගත්තහම අපේ પરම්පරාව වැඩිහිටි પરම්පරාව අපේ තියෙන දැනුම අපේ කුසලතා අපේ දක්ෂතා අපේ තාක්ෂණය අපේ සංස්කෘතිය අපේ ආගම දහම ඒ සියලු හොඳ දේ අපේ ඔක්කොම හොඳ දේ අපි අපේ දරුවන්ට පවර්ලා දෙනවා විවිධ ක්‍රමවලින් අධ්‍යාපනය කියන්නේ එක පැත්තකින් පවරා දීමේ ක්‍රියාවලිය අපි පවරා නොදුන්නත් ඒගොල්ලෝ බලන් ඉන්නවා අපි මොනවද කරන්නේ අපි මොනවද දන්නේ ඒගොල්ලෝ බලන් ඉන්නවා බලාගෙන ඉඳලා ඉගෙන ගන්න. අධ්‍යාපන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පාසල තුල සිදු වෙන මේ විධිමත් මේ ව්‍යුහගත
ක්‍රියාවලිය විතරක් නෙමෙයි. අධ්‍යාපන ක්‍රියාවලිය මග තොටේදී දරුවා යන එනකොට හැම තැනදීම ඇහෙනකොට පේනකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ නිසා අධ්‍යාපන ක්‍රියාවලිය තව පැත්තකින් බලනකොට පරම්පරාවකින් පරම්පරාවකට පවරා දීමේ ක්‍රියාවලිය. ඒ පවරා දීමේ ක්‍රියාවලියේදී අපි මතක තියාගන්න ඕන අපේ දරුවෝ අපිව පහු කරගෙන ඉස්සරහට යන්න ඕනේ. අපේ දරුවෝ අප සමග ගමන් නොකළ යුතුයි. ඔවුන් අප පසුකොට ගමන් කළ යුතුයි. ඔවුන් අපට වැඩිය හොඳ ජීවන මට්ටමකට. ඔවුන් අපට වඩා වැඩි දියුණුවකට. ඔවුන් අපට වැඩිය හොඳ දක්ෂයින් බවට පත් වෙලා ඊළඟ පරම්පරාව අපේ පරම්පරාවට වැඩිය ඉහළට යා යුතුයි. එතකොට තමයි සමාජයේ සංවර්ධනයක් ඇති වෙන්නේ. ඒ නිසා අධ්‍යාපනය සමාජ සංවර්ධනය, පුද්ගල සංවර්ධනය කියලා කියනවා. සමාජ හා පුද්ගල සංවර්ධනය අධ්‍යාපනය. එහෙමත් කැටියෙන් කියනවා. මම මේ තාම අධ්‍යාපනය ගැන කියන්නේ මොකද්ද කියලා මේ වචන අපි තේරුම් ගත්ත එක සිද්ධ වෙන ක්‍රියාවලිය. පාසලේ සිද්ධ වෙන අධ්‍යාපන ක්‍රියාවලිය මොන විදියද? පාසලේ අපි දන්නවා අපේ රටේ ළමයි ලක්ෂ 40ක් ඉන්නවා. ගුරුවරු 2 ලක්ෂ 20000ක් ඉන්නවා. පාසල් 10000ක් තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයක් තියෙනවා, ජාතික අධ්‍යාපන ආයතනය තියෙනවා, විභාග දෙපාර්තමේන්තුව තියෙනවා. පෙළ පොත් සම්පාදනය කරන්න අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව තියෙනවා. අනිත් පැත්තෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ තියෙනවා. දැන් මේ ඔක්කොම එකතු වෙලා බොහොම ව්‍යුහගත, බොහොම ක්‍රමානුකූල විධිමත් අධ්‍යාපනයක් පාසලේදී පවත්වනවා. ඒකට විෂය නිර්දේශ තියෙනවා, ඒකට කාල පරිච්ඡේද හදලා තියෙනවා, ඒකට විභාග තියෙනවා, ලකුණු දෙනවා. මේ අධ්‍යාපන ක්‍රමයේ තුල පන්ති කාමරයක් ඇතුලේ ළමයි 30ක් 40ක් 45ක් ඉන්නවා. මෙහෙදි කරන්නේ මේ ඉස්කෝලේදි කරන්නේ ඒ පන්ති කාමරයේ ඉන්න හැම දෙනාටම පොදුවේ එකට පොදු හැමෝටම යම් තරමකට දරා ගන්න පුළුවන් විදියට උගන්වනවා. ඒ ඒ ළමයාට විශේෂ වූ විදියටම උගන්වන්න සමත් අධ්‍යාපන ක්‍රමයක් ලෝකේ බොහෝ අධ්‍යාපන පද්ධතින්ගේ නැහැ. මේ විදිය පොදු අධ්‍යාපන ක්‍රමයක් තමයි තියෙන්නේ. මෙහිදී අර මම කියවු ළමයාගේ ඇතුලේ තියෙන දේ එළියට ගැනීමට ගුරුවරු උදව් කරනවා. නමුත් ඒක ගුරුවරයෙකුට වැඩිය හොඳට කරන්න පුළුවන් ඔබට. මොකද ගුරුවරයාගේ පන්තියේ ළමයි 45ක් ඉන්නවා. ඔබට ඉන්නේ ළමයි දෙන්නයි නැත්තම් 3 දෙනයි. ඔබේ දරුවෝ ගැන දිගින් දිගට ඔබ නිරීක්ෂණය කරනවා. උපන් දාසිට විතරක් නෙමෙයි උසතුල හිටියදී පවා ඒ දරුවව බලාගත්තේ ඔබ. එන පාලියෙන් කියන ඔබට පුබ්බාචාරිය කියන පූර්ව ආචාර්යවරු. ඔබ තමයි නියම ගුරුවරු. ස්වභාව ධර්මයේ මේ අධ්‍යාපන ක්‍රියාවලිය හදලා තියෙන දෙමව්පියන්ගෙන් දරුවන්ට. අපි දියුණු වෙනකොට අපි සමාජගත වුණාම අපි පුරවැසි බව ලබනකොට ලොකු සමාජයක මේ ක්‍රම හැදිලා, ඉස්කෝල හැදිලා, උගන්වන ක්‍රම හැදිලා, විභාග හැදිලා, ලකුණු හැදිලා, රිපෝට් හැදිලා, අද අපි අධ්‍යාපනය දරුවගේ බුද්ධියය දරුවගේ හැකියාවය කියලා බාරගන්නේ අර රිපෝට් කාඩ් එකේ තියෙන ලකුණු ටික නම් ඒක වැරදි. දරුවන්ගේ දක්ෂතා රිපෝට් කාඩ් එකෙන් පමණක් හොයාගන්න පුළුවන් කමක් නැහැ. ඒකත් බලපානවා. එතනත් ඒ ලක්ෂණ තියෙනවා. නමුත් ඒකෙන්ම විතරක් නෙමෙයි පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලයෙන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයෙන් හෝ උසස් පෙළ ප්‍රතිඵලයෙන්වත් නිවැරදිව දරුවෙකුගේ නියම දක්ෂතාවය ඇතුලේ තියෙන නියම මැණික ඉතා පැහැදිලිව එළියට එන්නේ නැහැ. අපි බලමු ඇයි කියලා. දැන් මේ දරුවෙක්ගේ සමස්ත සංවර්ධන ක්‍රියාවලිය, අධ්‍යාපන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ කොහෙද? සංවර්ධනයේ පැති ගොඩක් තියෙනවා. සංවර්ධනය කියන්නේ දැනුමේ සංවර්ධනය විතරක් නෙමෙයි. පොතපත කියවලා ලබා ගන්න දැනුම, ඒ දැනුමෙන් ඇති වැඩක් නැහැ. ඒ දරුවට ඒ දැනුම පාවිච්චි කළේ ඒ දරුවා යමක් කරන්නේ නැත්තම්. දැනුම මදි, කෙරුමක් ඕනේ. කෙරුවාවක් ඕනේ. අපිට විභාගයේදී ලකුණු දෙන්නේ ළමයින්ට වැඩිපුරම දැනුම පාවිච්චි කරලා ප්‍රශ්න පත්‍රයක් කියවලා උත්තර ලියනවා. බොහෝ විට අපි කරන්නේ ළමයන්ට කටපාඩම් කරවලා උත්තර ලියවනවා ලකුණු ගන්න. ඒක මදි. ඒක මදි. දැනුමෙන් ඇති වැඩක් නැහැ කරන්න බැරි නම්.
युद्ध कड़व कोसकोटा कद करा धनम मोकटद ऐन सर धरवा के धनम पावित धरवाट करा कुछ कॉलेजला धरवाट वेड पवर अभियोग पवर करा दिपा पावित विरा मे अंगिले मे मिनी हाट लबन लोकम दाया दे सत्तने मोले विरा अंगिली बल अंगिली वंदुरा मे अंगिली हतर एकटाई मापट अंगिली एकटाई अल्ल मेवेट पावित करा मार अट मे अंगिली एक्ट स्वायत्त पावित करा तकले बे तकले मेड़ा मार अभी अंगिली अपट हमने मेकतम अप दीवन हेतु अनेक सीएल सत्यम अभिभव परिणामन क्रियावली अभी इसमतूने अभी लोक दिने अंगिली पहाय दहाय मे मोले हिंद इतकोट मे अंगिली शिवम चलने मोले ओने मोले पावित गलतम अब समायोजने अंगिली वाली मनोवाद करा शिवम देवल करा पुंजी कल धरवाट बोत्तम दागंड लेसिक गेट हंड इध महान मे पुंजी कल धरवाट मे अंगिली पावित गल वेड़ लीयन देवल पूर्व लिवी मे कुशलता एव पिमादी ये कॉलेज बहुवर मे अंगिली पावित गल वेड़ जपाने पलवे अवरू हतम सिद्धांत मे उगना इट वेड़ी दी क्रियाकारक विशेष अभी मैं शिवम मनोचालक हेकिवन के फाइन मोटर स्किल्स शिवम मनोचालक हेकिवन शिवम मनोचालक हेकिवन पाविचक मे अंगिली पाविचक बेडक रन पड़ना एगोल अरे कड़ दही नवल ओरगे हदन मल हदन मल वलट विविध मे अरे डेकोरेशन कर ला ए वगे वेड पोड़ी शिवम वेड एगोल एक बल भूम सुमट सुनाम्य इताम सिलु निष्पादन करण लोके धनम पावित गल प्रश्न तीयने मे अंगिली शिवम पावित गल वेडकरण मोले दीवन मे एक बेह एक वेडेगा अवबोधे नेता एस मे आ मोले इकट समायोजने नेता एक बेह इन सर करण धनम पावित गल तमुंट रटट अनुंट प्रयोजन तेन विद्यट विनाश नोन विद्यट वेडकर्ण अनांकने कपी एकट बुद्धि धनम बुद्धि का दंडमिनिया बुद्धिमते कथाकर उदट भाषा दंडमिनिया अनेट अपहास करना क्रोधे दोस्कियना कीलांकियना कपी दंड बुद्धिमत भवे भैया हों वचन पावित करना अदर उपवाहनी वेडियम पेन्न एवं देशपाल इंक हेकर कटवाल अभी कटार नहगनी धनुम बुद्धिमत् पावित क्रीमात्म निवे अरे धनुम समाजेट तमुंट हेमोटम वेडदाई विधियट प्रसन्न विधियट पावित क्रीम बुद्धिमत् पावित धनुमा बुद्धि देख एक धर्म के संवर्धने वेन्नो एक अरे धनम पावित निवेदे इला शारीरिक संवर्धन इलामेंगे मेके वेडेती मे संवर्धन पहा कील को तेरे संवर्धने स्वरूप इसको वेडिय मे दीवा वेडिदायक पुलवा दिवी अंत की शारीरिक संवर्धने समबर आहार वेल पंद वाते पंद जल इलाट बोडन पंद व्यायाम शारीरिक व्यायाम ऑक्सीजन जल हाँ समबर आहार वे सलीन आहार वे मे समबर आहार वेलाटे व्यायाम अत्यावश्य क्रीडा व्यायाम अत्याव निरोगी सिरने मुंदर दान बुद्धिमत लेडे ना वेडने वेडवल दिमोपियन के दायक वेडियमोने निरोगी सौख्यम अभी गुंद नैन बल सुव सफी विश्व वेडदायक धर्म अदर्मोन अमार वेड इधर शारीरिक संवर्धने की वेग इलाक समाज संवर्धने निरोगी शक्ति मत धर्व किन्नो धनमत्ंदर दीनो वेडकने समाज जीवत् दाने समाज संवर्धन अनी इकट्ठे अभी अभी ने दीवन वेच सामजे पुरावेश हटियट इन
සාමූහික සත්ව කොටස. ඒක ඇතුලේ සමගියෙන් සමාදානෙන් අනිත්‍යයත් එකතු කරගෙන අනිත්‍යයේ හිත් දිනාගෙන ජීවත් වෙන්න බැරි නම් වැඩක් නැහැ. බෙදා හදා ගන්න බැරි නම් වැඩක් නැහැ. කොච්චර මොලේ තිබුණත් කොච්චර දැනුම තිබුණත් කොයිතරම් ශක්තිය තිබුණත් පොස්සාගින් මැස්ස යන්න බැරි නම් රණ්ඩු වලට පැටලන කවදාරි ගහ මරාගෙන යා විනාශේ. අනිත් පැත්තෙන් ඒ විතරක් නෙමෙයි. අපි ඉන්නේ බහුවාර්ගික බහුආගමික සමාජයක. අපිට බැරි නම් අනිත් ආගම් අනිත් ජාතීන් විවිධ භාෂා කතා කරන ලෝකයේ විවිධ රටවල් වල විවිධ පුද්ගලයන් සාමාන්‍ය මිනිස්සුන් හැටියට සලකලා අපහා සමානව හිටලා ඔවුන් තේරුම් අරගෙන ඔවුන් එක්ක එකට ජීවත් වෙන්න බැරි නම් ඒ දරුවගෙන් වැඩක් නැහැ. අද දැන් මේ අධ්‍යාපනය පිළිබඳ ලෝක සංවිධානයේ ඇතරම කියනවා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දරුවන් පිළිබඳ හස්තය අපි යුනෙස්කෝ කියලා කියනවා.